සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්නං අම්මිතාති දුවේපතේ මං කැමති ඔබව අරගෙන යන්නට යෙසාය පොතේ 40:29 මෙන්න මේ දෙයක් කියනවා. එතුමානෝ ක්ලාන්ත වන අයට ශක්තියත් බෙලහීනයන්ට සවියත් දෙන සේක කියලා. කලන්තරන ක්ලාන්ත වන අයට ශක්තියත් බෙලහීනයන්ට සවියත් දෙන සේක කියලා. ඉතින් අපි ගොඩාක් වෙලාවට ජීවිතය තුළ අද වැටෙනකොට තෙහෙට්ටු වෙනකොට විඩාවට පත් වෙනකොට බොහෝ විට අපි නිහඬ වෙන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් අපිට අපේ ආගම ධර්මය අපිට එපා වෙලා යනවා. ඇයි අපිට හිතන්නේ ඒ වෙලාවේදී අපිට කවුරුත් නැහැ උදව් වෙන්න. අපිට අම්මලත් නැහැ, තාත්තලත් නැහැ, සහෝදරොත් නැහැ, යාළුවොත් නැහැ, කිසිම කෙනෙක් නැහැ. දෙවියෝ නම් පේන පැත්ත බලාතක නැහැ. එහෙම තමයි අපි හිතන්නේ. ඇත්තටම අපිට අමතකයි මේ මොහොතවල ඉඳි ස්වාමීන් වහන්සේ අපිව කර තියාගෙන උඩ තියාගෙන ඉන්නවා කියලා. ඔබට මතක ඇතිනේ අර ලස්සන මේ පින්තූරයක් තියෙන්නේ. ජේසු එක්තරා තරුණෙක් එක්ක පුංචි ගිවිසුමක් ගහ ගන්නවා. ස්වාමිනී ඔබ වහන්සේ මාත් එක්ක හැමදාම මගේ අත් දෙක අල්ලගෙන මාත් එක්ක මේ ගමන යන්න එන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේ පොරොන්දු වෙනවා. ඉතින් ඔන්නෙම පොරොන්දු වෙලා එක්තරා මොහොතක මේ තරුණ පුතා පිටපස්ස හැරිලා බලනවා. පිටපස්ස හැරිලා බලද්දි තියෙන්නේ එක කකුල් දෙකයි. ඉතින් මෙයා හිතනවා ස්වාමීන් වහන්සේ බොරුවට පොරොන්දු වුණා. දැන් උන්වහන්සේ පේන පැත්ත පලාතකවත් නැහෙනේ දෙයියනේ කියලා ඒ පුතාට දැනෙන්න පටන් ගන්නවා. ඊතර කියනවා ස්වාමිනේ ඇයි ස්වාමිනේ එහෙම කරේ? ඔබ වහන්සේ පේන පැත්ත පලාතකවත් නැහෙනේ ස්වාමිනේ. එහෙම කරන්න එපා. බොරු පොරොන්දුවක් ඔබ වහන්සේ මට දුන්නේ. මෙන්න මේ වගේ කතා බහක් යනවා. එතකොට ස්වාමින් වහන්සේ මේ පුතා දිහා හරි ආදරෙන් බලාගෙන ඉන්නවා. ආදරෙන් බලාගෙන ඉඳලා උන්වහන්සේ කියනවා මගේ රත්තරන් පුතේ, ඒ තියෙන්නේ ඔබේ කකුල් දෙක නෙමෙයි. ඒ තියෙන්නේ මගේ දෙපා සලකුණු, ඔබේ සලකුණු නෙමෙයි. ඔබට මේ වෙලාවේ හිටගෙන ඉන්නවත් පණ නැහැ. ඔබ කලන්ත දාලා ඇද වැටලා තිබුණේ ඔබේ ජීවිතය තුළ. ඔබ තෙහෙට්ටු වෙලා හිටියේ, ඔබ අසනීප වෙලා හිටියේ, ඔබ කලකිරලා හිටියේ. ඔබට ඉදිරියට යන්න පුළුවන් කමක් ඒ මොහොතේ තිබුණේ නැහැ. මොකද මම ඔබට පුරුන්දුවක් දීලා තියෙනවනේ. ඒ තමයි මම ඔබ අසලින් ඉන්නවා කියලා, ඔබ යත අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ මොහොතේදී අත අල්ලගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒක නිසා මම ඔබව අරගෙන මගේ කර උඩින් තියාගත්තා. හරිනේ බැටළු පැටියෙක්, එහෙම නැත්නම් චූටි ළමෙක්ව අපි කරේ තියාගෙන යනවා වගේ මම ඔබව අරගෙන මගේ කර උඩ තියාගත්තා. ඔබ ඒ වෙලාවේ ගියේ මගේ කර උඩ, මගේ සුදු පුතේ කියලා ස්වාමීන් වහන්සේ පුතාට අනාවරණය කරනවා. රත්තරන් අම්මිතාති දුවේ පුතේ, අපේ ජීවිතේ අපි ආරම්භ කරේ ස්වාමීන් වහන්සේත් එක්ක. අපි මේ ලෝකෙට ආවේ, අපේ අම්මගේ කුසට ආවේ ස්වාමීන් වහන්සේ තුල ඉඳලා. උන්වහන්සේ එදා ඉඳලා අද වෙනකුත් අවසාන හුස්ම පොද යනකුත් උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඉන්පසු නැවත වතාවක් අපි උන්වහන්සේ තුලට බද්ධ වෙනකනුත් උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඉතින් එහෙමනම් අපිට කලකිරින්න දෙයක් නැහැ, එපා වෙන දෙයක් නැහැ. ඉතින් දෙවියන්ට දෙන තැන ජීවිතේ වෙන කාටවත් දෙන්න එපා. අපි දෙවියන්ට දෙන දේ අපි ගොඩාක් වෙලාවට කරන්නේ, අපි දෙවියන්ට දෙන දේ අපි දෙන්නේ පුද්ගලයන්ට. ඒ පුද්ගලයා මොනවද කරන්නේ? අපිව ඒ අයගේ හැසිරීම තුළ, කතා බහ තුළ, අපිට ආදරය දැක්වීම තුළ, ආදරේ පෙන්නලා සෙනෙහස පෙන්නලා බලාපොරොත්තු ගොඩනගා ගන්න ඉඩ දීලා ඒ අය අපිව දාලා යනවා. අපේ ජීවිතේ අපි තනි වෙනවා, අපිට ජීවිතේ එපා වෙනවා, කලකිරෙනවා. මේ වගේ නොයෙකුත් අත්දැකීම් තුළ අපි හැමෝම යනවා වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් කලකිරෙන්න එපා. ස්වාමින් වහන්සේට He has a better plan for you. උන්වහන්සේට ඔබ වෙනුවෙන් ඊට වඩා හොඳ සැලැස්මක් තියෙන නිසා තමයි එය එසේ වෙන්නේ. ඉතින් එහෙමනම් ඔබ ඔබේ ජීවිතය ස්වාමින් වහන්සේට පවරන්න. උන්වහන්සේ ඔබව ලස්සන ගමනක් අරගෙන යාවි. විශ්වාසයෙන් යමු, බලාපොරොත්තුෙන් යමු. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගේ පිටයි.